දූෂණය වංචාව නාස්ති ආක්‍රමිකතාවය සහ අකාර්යක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය අද ලියන්නේ 290 වෙනි ටෙලිවැකිය මේක මහා අරම පුදුම රටක් අරම පුදුම දේශපාලනඥයින් ඉන්න රටක් විශේෂයෙන් ලැජ්ජාව බය කියන මේ අකුරවල තේරුමවත් දන්නේ නැති සමහර දේශපාලනඥයින් නිසා මේ රට තව තවත් ප්‍රපාතයට අගාධයට මිසක් ඉන් ගොඩ යාමක් නම් පේන තෙක් මානයක නැහැ කියලා කියන්න ඕනේ විශේෂයෙන් රට මේ වැල් පාර්ලිමේන් එගොඩ කරන බව කිව් ජනපති රනිල් එගොඩ කිරිල්ල කෙසේ වෙතත් දැන් ඡන්දසිතියම අකුලලා අවසන් නේද රටේ ජනතාවට ඡන්දයක් අවශ්‍ය නැති බවත් ඔහුට කවුරු හෝ හීනෙන් ඇවිත් කියලා පළමු වතාවට මේ ලොවෙත් නැති ඡන්ද ප්‍රතිශතයකුත් කියන්න පටන් අරගෙන නේද ඡන්දයක් තිබ්බොත් එකදු පක්ෂයකටවත් 50%ක් ගන්න බැහැ කියලා ජනපති රනිල්ම උපකල්පනය කරලා නේද දැන් ඔහු උපකල්පනය කරන්නත් ඒ අනුව ක්‍රියා කරන්නත් පටන් අරගෙන මොකද ඔහු ඒ කියන්නේ මේ විධායක ජනාධිපති මොනව කළත් නීතිය හැමෝට ගෙනියන්න බැරි නිසානේ නේද ඒකනේ එක එක උපකල්පන වලට යන්නේ දැන් මේ විකෘත වූ ජනවර්ම තුල ඇත්තේ රටේ ඉතිරි ටිකත් කාබාසිනියා කෙරෙන උත්සාහයක් එහිදී රටේ සැබෑ ප්‍රශ්න ජනතාව හමුවට ගෙනියන අතලොස්සක් මාධ්‍ය මර්ධනයට පියවර ගන්නට ඔන්න දැන් ආයේ කැස කවමින් ඉන්නවා ඒ සඳහා නව නීති ගෙන එන්න සූදානම් වෙනවා ඒක තමයි මේ පාලක දේශපාලන නඩයේ ප්‍රධාන උත්සාහය ණය ප්‍රතිව්‍යුහගත කර ගැනීම පවා තව තව කල් යමින් තිබෙනවා නේද අඩුම ගාන ඒ සඳහා මේ වසර අග වෙනකන්වත් බලා ඉන්න සිදුවේවි මේ අතර වාරයේ තමයි ඔය තවත් ගිනි පොලියට ණය ගන්න බව වාර්තා වෙන්නේ නේද 25% පොලියට පවා මේ උන්දල බය නැතුව ණය ගන්නවා මොකද අද මේ ණය අරගෙන කාලා බීලා ණය මත දුහන ආර්ථිකයේ රනිල් මැජික් පෙන්නලා යන්න යාවි ආ රනිල් වික්‍රමසිංහ ජනාධිපති මැජික් පෙන්නලා යන්ට ආවි දැනටමත් උපදින්ට ඉන්න දරුවාගේ හිටන් රුපියල් ලක්ෂ 15ක් විතර ණයයි බැලූ බැල්මට ජනපති රනිල් මේ ආර්ථිකයේ ගොඩදාන බවක් තමයි මතු පිටින් පේන්න තියෙන්නේ නේද ඔව් පෝලිම් නැ ඒක ඇත්ත හැබැයි මේ අද වෙනකන් මේ සියලු සෙල්ලම් දාන්නේ ණය වලින් මිසක් නිෂ්පාදන ආර්ථික මොඩලයකින් නෙමෙයි අපේ රටේ තිතින් සමහරුන්ට ඔය බලලා මැටියෙන් මුණත් කමක් නැහෙනේ මීයන් අල්ලනවනම් නේද හැබැයි මේ පාලක නඩේ එකක් දන්නවා අදවන විට මේ මතුපිට ස්වරූපය මේක වුණත් රට තුල ඇතුළ ඇත්තේ උතුරා යමින් පවතින ගිනි කන්දක ස්වරූපෙන් කියලා ගිනි කඳු පුපුරා යාම කියන්නේ ජනතා නැගිටීම් බලන්න ඉවක් බවක් නැතුව විශාල ලෙස බදු ගහනවා බදු ගෙව්වම කන්න බොන්න දරුවන්ට උගන්වන්න වියදම් කරන්න බැරි තරමට වෘත්තිකීන් ඇද වැටිලා වෘත්තිකීන් රට අතහැර යමින් ඉන්නවනේ දොස්තරලා 1800කට වැඩියෙන් දැන්ටමත් රටින් ගිහින්නේ නේද විශ්වවිද්‍යාල ආචාර්යවරුනුත් රට අතහැර යනවා බදු පිට බදු ඒ වගේමයි රෝහල්වල බෙහෙතුත් නැහැ අපි මේ පාලක නඩේට බදුත් ගෙවලා ප්‍රයිවට් රෝහලකින් මුදල් ගෙවලා ෆාමසියකින් අස්ප ගාණක් ගෙවලා බෙහෙතුත් අරගන්න ඕනේ නේද මරණාසන්න රෝගීන්ගේ සැත් කම් පවා නතර වෙලා තියෙනවා සමහර රෝහල් වල යුනිට් පිටින් වහලා දාලා පාසල් දරුවන් මන්ද පෝෂණයට ගොදුරු වෙමින් තිබෙනවා සමස්ත දරු පරපුරටම දිවාහාරයේ දී ගන්නට බැරි පාලකයෝ ටිකක් නේද ඒ වගේමයි අද මහා මාර්ග නඩත්තුව පවා නතර වෙලානේ නේද කර්මාන්ත හා ව්‍යාපාර හා ආයෝජන බහුල කිරීම වෙනුවට තියෙන ආයෝජනත් වැසී යමින් තිබෙනවනේ ඊට කදිම උදාහරණ ඇඟලුම් සහ තේ ආර්ථිකය මේ දෙකෙන්ම රටට ලැබුණේ ඩොලර් නමුත් ඒ ආදායම දැන් බිඳ වැටිලා අවසන්. උත්තර හොයන්නේ නැහැ. රජයට අයත් ව්‍යාපාරය ඉතින් කොහොමවත් බංකලොත් නේ නැද්ද? ආ කාට හෝ ඔය අතයට අඩු ගානකට විකුණලා දමන්න කැස කවනවා. පාසල් දරුවට පවා බදු ලිපි ගොනු හදන්න සූදානම් වෙනවා. හැබැයි මේ දේශපාලන පැලැන්ති අරන් බලන්න මේ උන්දලා ඒ බදු ධනෙන් සැපවත් ජීවිත ගත කරනවානේ. ඒවා අතහැරලා නැහැ. තීරු බදු නැති වාහන, බදු නැති වැටුප්, අඩු මිලට ආහාර, නොමිලේ බෙහෙත් ටික ජීවිත රක්ෂණය නේද? අපි ජීවිත කාලයම කඹුරුලා කඹුරුලත් විශ්‍රාම වැටුප ගන්නකොට උන්දලට අවුරුදු 5න් විශ්‍රාම වැටුප හම්බ වෙනවා. අපේ රටේ අදත් මාධ්‍ය වේදින්ට විශ්‍රාම වැටුපක් නැහැ. වයසට ගියහම අතපය පණ නැති වුනහම පෑන අල්ල ගන්න බැරි වුනහම ජීවිතයක් නැහැ. හරිද? මේවට අමතරව මෙලෝ රටට සත් පහක වැඩක් නැති විදේශ ගමන් යනවා. ඒ විදේශ ගමන් වලදී බලන්න තාම ඒක කරනවනේ නේද? ඒ විදේශ ගමන් වලදී අහන්ට ලැබෙන්නේ අර අනේ අම්මේ එදා ඉඳලම අහපු බෙරපදේනේ මොකද්ද බෙරපදේ? දෙරටේ මිත්‍රත්වයේ යලි තහවුරු කරගන්න සමත් වුණා.
තරහ වෙලාමනි දෙරට මිත්‍රත්වේ. හරිද? ඊළඟට පාලකෙන් සිත්සේ සතුටු වෙනවා, කාබී විනෝද වෙනවා. ආ, මේ රටේ ඉහළ නිලධාරි පැලැන්තියත් තකටතක උන්දලත් අර උන්දල වගේම නිල වාහන, ඉන්ධන, දුරකථන පහසුකම්, නිල නිවාස, විදේශ සංචාර, සාකච්ඡා සම්මන්ත්‍රණ වලට කියලා නේද? අපේ බදු මුදල් වලින් ලෝකයේ හතර වටේ රවුම් ගහනවා. අපිව තව තවත් ලෝකයට ණය කරමින් මේ අය සැප විඳිමින් සිටිනවා. අදටත් තමන්ගේ වියදම් කප්පාදු කරගන්න කියලා එකදු වැඩක්වත් කළාද කියලා රටට කියන්න. ආ, මේ ගැන රටට කියන්නකෝ, මාධ්‍යට ඇවිල්ලා කියන්න මෙන්න අපේ කප්පාදු කරගත්ත දේවල්. මාධ්‍ය මර්ධන අනපනත් ගෙනල්ලා මේ හදන්නේ අපේ කට වහලා අපිව නිහඬ කරන්න. මේ මොකද මේ ඇත්ත කියන නිසා අපිට කියන්න තියෙන්නේ මේන් මෙච්චරයි. පුල් කට්ටෙන් සඳ එළිය වසා හඳ පායන එක නතර කරන්න බැරි බව ඔය කොයි කවුරුත් මතක තියාගත්තොත් හොඳයි කියලා අද ටෙලිවැකිය අවසන් කරනවා.